මේ දවස්වල කොරෝනා රෝගීන් ටික ටික වාර්තා වෙද්දි වෛද්‍ය කාර්ය මණ්ඩලයට සහ සෞඛ්‍ය සේවකයන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මෙම රෝගීන් රෝහල ඇතුළත හරි රෝහලකින් රෝහලකට ගෙන යාමේදී හරි තියෙන අවදානම. මේ අවදානම අවම කරන්න වෙනත් රටවල්වල භාවිතා කරන දෙයක් තමයි අයිසොලේෂන් පොඩ් කියලා කියන්නේ. ඒකම අපි අලුතෙන් නව නිර්මාණයක් විදියට වෙනස්ම තාක්ෂණයක් උපයෝගී කරගෙන නිපයුම කරලා තියනවා. මේක ක්‍රියා කරන්නේ අපි ප්‍රථමයෙන්ම මේ සිප් එක ඇරලා රෝගියාව ඇතුළට දාන්න ඕනේ. ඊට පස්සේ අර පැත්තෙන් ඇතුළු වෙන එයා ඉන්ලට් එකක් තියෙනවා. ඒ එයා ඉන්ලට් එකෙන් එන වාතය මේ පැත්තෙන් ඇදලා අරගෙන මේ යුනිට් එකට ඇතුල් වෙනවා. මේක දැනට වෙනත් රටවල්ල භාවිතා වෙනවා. හැබැයි ඒකේ තාක්ෂණය අපිට ලංකාවේ ගන්න බැහැ. මොකද ලංකාවේ අවේලබල් නැති ගොඩක් දේවල් ඒවයි තියෙනයි. ඒ නිසා මේක අලුතෙන්ම වෙනස්ම තාක්ෂණයක් භාවිතා කරලා තමයි අපි නිර්මාණය කළේ තියෙන්නේ. මේක කොරෝනා වලට විතරක් නෙමෙයි අනිකුත් මේ වගේම අධිකව සම්ප්‍රේෂණය වෙන වෙනත් රෝගකාරක වෛරස් වලටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. නව නිර්මාණයක් විදියට මේක මේ අපි පේටන් බලපත්‍රයට ඇප්ලයි කරලා තියෙනවා. මේක ලංකාවට කොරෝනා ආපු කාලේ අපේ ලංකාවේ ලොකු බීජයක් ඇතුණා මිනිස්සු ගෙවල් වල ඉන්නකොට. එතකොට ඔක්කොම බැහැපුවා චීනෙට වගේ අපේ ලංකාව ගොඩාක් ෂට්ඩවුන් වෙලා ගොඩාක් ප්‍රශ්න ඇති වෙයි කියලා. එතකොට විශේෂයෙන්ම වෛද්‍යවරු ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. ලෙඩ්ඩුන්ට ෆේස් කරන්න ලෙඩ්ඩුන්ට මුහුණ දෙන්නේ කොහොමද කියලා. එතකොට ඇම්බුලන්ස් වල ඉන්න අයට ඇම්බුලන්ස් එකේ ඩ්‍රයිවර්ට ඇම්බුලන්ස් එකේ සර්වේකෝන්ට සියලුම සේවකන්ට ලොකු ප්‍රශ්නයක් ආවා කොහොමද? උදාහරණයකට නුවර ඉන්න ලෙඩෙක් කොළඹට ගේන්නේ IDH එකට ගේන්නේ කොහොමද? ඇයි ඒ ඒ ඒ පොඩ්ඩලට වෛරල් එක තියෙනවා ඇම්බුලන්ස් එක ඇතුළේ යන්නේ එතකොට අනිත්‍යයට ස්ප්‍රෙඩ් වෙනවා. ఐసోలేషన్ పాట్ ఉపకరణ ఆరంజీ లభుణి ఆరంజీ లభుణ స్టడీ కరాస దగ్గర తాక్షణే తాక్షణే කිසිම තැනක දීලා නැත් මේක දැනට හදලා තියෙන්නේ චීනයේ සහ ඇමරිකාව කියන රටවල දෙකේ පමණයි ලක්ෂ 8ක් පමණ වෙනවා මේ මේ රටවල මේක ගන්න ගියොත් ඒත් අපි ඒ දවස්වල බලනකොට ගන්න තිබෙත් නැහැ ඇත්තටම ඒක නිසා අපි තීරණය කරා මේක ලංකාව නිෂ්පාදනය කරන්න මේකට පාවිච්චි කරලා තියෙන්නේ සම්පූර්ණයම ලංකාවේ අමුද්‍රව්‍ය ඒ වගේම මේ ඉස්ලේෂන් පොඩ් එක ඇතුළේ කිසිම යකඩ නැහැ මේක නේ මේ ලෙඩා මෙහෙම තියද්ද ස්කෑන් කරන්න පුළුවන් විදිහට තමයි මේක හදලා තියෙන්නේ මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේට දාන රෝගියාව සම්පූර්ණ මේ රෝගියාගේ ඇඟේ තියෙන වෛරස් එක එළියට යන්නේ නැති වෙන්නේ ඒ රෝගියාට සුව පහසුව මේක ඇතුළේ රැඳිලා ඉන්න පුළුවන් විදිහට තමයි සකස් කරලා තියෙන්නේ ලෝකේ නිෂ්පාදනය කරලා තියෙන ඒ වගේ සාමාන්‍යයෙන් පැය 8ක් සහ පැය 4ක් වගේ කාල සීමාවක් තමයි මේක රෝගියාට ඉන්න පුළුවන් අපි නිෂ්පාදනය කරලා තියෙන එක පැය 24ක් කාල සීමාවක් ඉන්න පුළුවන් කියලා අපි සකස් කළා ඒ සහතික අරන් තමයි මේක එළියට දැම්මේ දැනට ලංකාවේ මේ වගේ දෙයක් නිෂ්පාදනය කරපුවාම ඒ නිෂ්පාදනය කරපු දේ සාර්ථක අසාර්ථක භාවය තහවුරු කරන්න තියෙන ලංකාවේ එකම ආයතනය තමයි ITI තාක්ෂණික ආයතනය. ඒ ආයතනය වගේ මේක සම්පූර්ණම ඒ අවශ්‍ය ටෙස්ටින් ටෙක් කළා ඒක පාස් කියලා අපිට නිර්දේශ දීලා තියෙනවා. ඊට අමතරව විශේෂඥ වෛද්‍යවරු 5 දෙනෙක් විශේෂ මයික්‍රෝබයොලොජි ඩොක්ටර්ස්ලා වගේ කට්ටියකින් මේකට අපිට ගොඩක් සහාය ලැබුණා. ඒගොල්ලෝ උපදෙස් ලැබුණා. ඒගොල්ලෝ කීප දේවල් තමයි හැමදේම මම කරලා දෙන්නේ. ඒ වගේම මේක තව තියෙන අවශ්‍ය සේලයින් අවශ්‍ය නම් සේලයින් දෙන්න පුළුවන්. මේ සේලයින් මට ඒ අවශ්‍ය දේවල් ඇතුළට ඇතුළු කිරීමේ හැකියාව තියෙනවා. මේක රිමූවල්. මේ හැමදේම ගලවලා සම්පූර්ණයෙන්ම ගලලා අරන් යන්න පුළුවන් හැකියාව තියෙනවා. මේක පෝටබල්. මේක මෙහෙම ඇසම්බල් කරලා තිබ්බට මේක සාමාන්‍ය කිලෝ එකක්වත් බර නැහැ. මේ ඇවිල්ලා අපි හදපු දෙයක්. මේ අපි අත්වලින් හදච්ච දෙයක්. මේක ඉන්ඩස්ට්‍රි එකට දාලා හරි ක්වලිටි එකට තව නිෂ්පාදනය කරන්න පුළුවන් හැකියාව මේක තාක්ෂණය ගත්තොත් මේක මේ ඉන්න රෝගියාට ස්වභාවිකව තියෙන එයා ෆ්‍රෙෂ් එයා තමයි මෙයාට පාවිච්චි කරලා තියෙන්නේ ඒ වගේම මෙයා උෂ්ම ගන්නකොට මෙයාගෙන් පිරෙන සියලුම වෛරස් මේක ඇතුළට ගිහිල්ලා මේක ඒ වෛරල් එක බෑන්ක් කළා ඒ වෛරල් එක මරව සම්පූර්ණයෙන් කිල් කිරීමේ තාක්ෂණයක් තමයි යොදලා තියෙන්නේ මේක තියෙනවා සේෆ්ටි ස්විච් කියලා එකක් මේ සේෆ්ටි ස්විච් එක මෙහෙම කරපුවම මේක ඔෆ් වෙනවා මේක ඔන් වෙනවා ඒ වගේම මේක මොන හරි දෝෂයක් ආවොත් මෙන්න මේ ඉන්ඩිකේටර් එක සහ බීප් සවුන්ඩ් එකක් එනවා මේක අපි මේ ආකාරයෙන් ඔන් ඔෆ් කරන්න හැකියාව සහ ප්‍රොටෙක්ෂන් සිස්ටම් එකක් මේක යූස් කරලා තියෙනවා ඇතුළේ බැටරි පවර් එකක් තියෙනවා මේ බැටරි පවර් එක සාමාන්‍ය පැය 4කට තමයි අපි එස්ටිමේට් කරලා තියෙන්නේ මේ තියෙන මේ කැපැසිටි එකත් එක්ක එතකොට මේක ඉලෙක්ට්‍රිකල් පවර් ඒ කියනවා මේන් පවර් එක වැඩ කරනවා නම් සාමාන්‍යයෙන් පැය 24ක් වැඩ ගන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ ඊට අමතරව ඇම්බුලන්ස් පාවෙක යූස් කරලා ඇම්බුලන්ස් එකේ තියෙන මේ බැටරි DC පාවෙක යූස් කරලා එයා වැඩ කරවන්න පුළුවන් මේක ඇත්තටම
අඩුවියදමින් කරන එකක් කියලා සලකන්න බලා මොකද මේකට යන්නේ ලක්ෂ 2ක් විතර අපි පිටරටකින් ආනයනය කරනවා නම් ලක්ෂ 8ක් විතර යනවා කවුරු හරි ඉන්වෙස්ටර් කෙනෙක් අපිට උදව් කරන්න කැමති නම් වැඩිපුර ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා ගොඩක් රෝහල් වලට ලබා දෙන්න පුළුවන් මේ දවස්වල අපි කවුරුත් දන්න දෙයක් තමයි රටේ කොරෝනා තත්ත්වයක් පැතරියමින් පවත්න විශේෂයෙන් අපි ඉන්න ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ සහ ආසිර ප්‍රදේශවල මේ තත්ත්වය යම් බරපතල තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි වගේ ප්‍රධාන රෝහල් වල තියෙන ගැටලුවක් තමයි මේ වයින්නි සැකසිත රෝගී රෝහල්ට ඇතුළත් තුනහම ආරක්ෂිතව අපේ කාර්ය මණ්ඩලය ආරක්ෂාව තහවුරු කරගෙන ඒ රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ කටයුතු සිදු කිරීම ස්වේච්ඡාවෙන් එවැනි රෝගියෙක් ආරක්ෂිතව රඳවා ගැනීම සඳහා කුටීරයක් සකස් කර දීමට වෛද්‍ය විශාඛා සහ චමින්ද මහතා කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම හොඳ අලුත් අදහසක් ඇතුව තමයි ඒක නිර්මාණය වෙලා තියෙන්නේ. කුටීරය තුළ ඉන්න රෝගියාට කිසිදු සුවසන අපහසුතාවයක් ඇති නොවන ආකාරයට සහ එහි තියෙන වාතය මේ පවිත්‍රකාරක ක්‍රියාවලියකට භාජනය වන ආකාරයෙන් බැහැර කිරීමේ ප්‍රමේයයක්ද ඇතුව රෝගියෙක් රඳවා ගැනීම සඳහා කුටීරය නිර්මාණය කරලා මේ අපිට ඉදිරිපත් කළ තියෙනවා. ඉතින් මේක ඇත්තටම හොඳ සහායක්. ඉතින් මේ අපි කාඩගෙනුත් ඉල්ලන්නේ මේ වගේ මේ අලුත් ව්‍යවසායකයන්ට අතහිත දීලා මේ වැනි නිර්මාණ කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය ලබා දෙන්නේ. ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වසනීය ප්‍රවෘත්ති සන්නාමය News First. ඔබ ලොව කොතැනක සිටියත් අප ඔබ සමගයි. Follow us on Facebook. Subscribe to our YouTube channel. News First. ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්ති.